රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබෙනවා. ඒ අනුව එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බවටයි නිවේදනය කර තිබෙන්නේ. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය ඊයේ රාත්‍රියේ අවසන් කෙරුණා. ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතේ විවස්ථානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව අදාළ පෙත්සම් විභාග කළ ප්‍රියන්ත ජයවර්ධන, ශිරන් ගුණරත්න සහ අචල වෙංගප්පුලිගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා. අදාළ පනත් කෙටුම්පත විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී අදාළ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක්කිරීමට රජය අපේක්ෂා කරන බවයි. පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර, එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන්, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරණි අමරසූරිය, ශ්‍රී ලංකා නීතිජ සංගමයේ හිටපු සභාපතිවරුන් වන සාලිය පීරිස් සහ ජෙෆ්රි අලගරත්නම්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 50ක් පමණ ඉදිරිපත් කර තිබුණා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන සිතීමේ නිදහස, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.